ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න 2023 අගෝස්තු 11 වන දින ඇදහිල්ලේ ප්‍රකාශය මම මගේ ජීවිතය ගැන එපිස 3:20 ප්‍රකාශ කරමි දෙවියන් වහන්සේ මා සිතන හෝ ඉල්ලන සියල්ලටම වඩා අතිශයින් බහුල ලෙස සපයයි මම දෙවියන් වහන්සේගේ රාජ්‍ය පළමුවෙන් සොයන අතර උන් වහන්සේට ගරු කරමි උන් වහන්සේගේ සෑම වරප්‍රසාදයක්ම මගේ ජීවිතයට එකතු කර ඇත දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මා පසුපස එළවාගෙන විත් මා පසු කරයයි මම හරි ස්ථානයේ නියමිත වේලාවට සිටිමි මාගේ අවශ්‍යතාවන්හිදී ඒවා නියමිත ආකාරයටත් නියමිත වේලාවටත් ඉටු කර දීම සඳහා මට හමු වන සෑම කෙනෙකුම නියමිත මාර්ග පසකින් තබා කෙටි සහ හරි මාර්ග භාවිතා කරයි දෙවියන් වහන්සේගේ කරුණාව මගින් උන් වහන්සේ මා වට කර ඇත මේ මාගේ ප්‍රකාශයයි දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාපොච්චාරණය සෑම විටම සහ සියලුම අවස්ථාවන් තුල මම ජයග්‍රහයි පුද්ගලයෙකු වෙමි මම මාගේ ජීවිතයේ කාලය පුරාම ආධිපත්‍ය ධර්මින් ජීවත් වෙමි ස්වාමින් වහන්සේගේ දිව්‍යමය වැඩ සිටීම ගැන මම ඊතා හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරමි මම අසනීප රෝග මරණය සහ මේ ලෝකයේ මිනිසා විසින් සාධන ලද මති මතාන්තර පාලනය කරමි ක්‍රිස්තුස් වහන්සේ සමග මාගේ ඒකීය භාවයේ මම අදත් නිතිපතාත් මෙනෙහි කරමින් සමරමි ආමෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දේ මට ලැබී ඇති බව අදහමි මම ශක්තිමත් මම සෞඛ්‍ය සම්පන්නයි මම ආශිර්වාදිතයි මම පොහසත් මම බල සම්පන්නයි මම අභිෂේකලත් කෙනෙක් මම නිදහස් මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක් මම දෙවියන් වහන්සේගේ හා මනුෂ්‍ය වර්ගයාගේ අනුග්‍රහය ලබා ඇත මම පෙනෙන දේ ගැන නොව අනාගතයේ දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි මම වටිනා බීජයකි මම ස්වාමින් වහන්සේගේ නිවසේ සරු පළ ඇති පොළොවේ පැල කර ඇත මම මාගේ ස්වාමින් වහන්සේගේ භූමියේ ඇති තල් ගසකට සමානව සරුසාර වේ මම නිසි සමයේදී බහුල ලෙස පළ දරයි මම ස්වාමින් වහන්සේ තුල සම්පූර්ණ යුෂයෙන් පරිහරිතේකි මම වැඩිහිටි වියේදී පවා නැවුම් සහ ජීවිතයෙන් පිරී ඇත මම කොළ පරවීනු වෙන ගසකට සමානය ජේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සෑම දේ සරුසාර වේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙනුවෙන් සෑම විටම සියලු දේ ක්‍රියාත්මක වේ මම ආධ්‍යාත්මික ආශිර්වාදයන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල ලබා ගනිමි මම ආත්මික ජීවියෙකි මාගේ ආත්මයට ප්‍රාණයක් ඇත මාගේ ආත්මය සහ ප්‍රාණය ශරීර රාමුව තුල ජීවත් වේ මාගේ ආත්මය මාගේ ප්‍රාණයට අණ කරයි මාගේ ප්‍රාණය සවන් දී උපදෙස් ලබා ගනි මාගේ ශරීරයට උපදෙස් දී මාගේ ශරීරය අවනත වේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම මාගේ ශරීරයට මෙසේ වදාළමි දෙවියන් වහන්සේගේ විනාශ කළ නොහැකි ජීවිතය සෑම විටම මාගේ ජීවිතය තුලින් පැහැදිලිව ප්‍රකාශ වේ මම මාගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි ක්‍රිස්තුස් වහන්සේගේ සිතමින් එකඟ වීමට මම මාගේ සිතට වදාළන අතර දෙවියන් වහන්සේගේ වචනයට අනුව පෙළ ගැසීමට මම මාගේ සිතට අණ කරමි මම මාගේ කණ්ඩරාවලට හා ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළමි මම මාගේ මාංශ පේශීන් හා අස්ථිබන්ධන කොටස් වලට ශක්තිය පිළිබඳව වදාළමි මම මාගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි මම මාගේ පෙනහළු හා පටගවලට සාමාන්‍ය වාතාශ්‍රය හා රුධිර ගමන් කිරීමේ වේගය පවත්වා ගැනීම සඳහා වදාළමි මම මාගේ වකුගඩු වක්මහව අග්න්‍යාශයට නිවැරදිව ක්‍රියා කරන මෙන් වදාළමි මාගේ සෑම රුධිර සෛලයකම ජීවයක් ඇත මාගේ ඇටකටු සන්ධිහා කාටිලේජ පෙළ ගැසී සවිමත් වායි ස්ථිරව ඇත මාගේ සියලු මාත්පහ විශිෂ්ට ලෙස ක්‍රියා කරයි මාගේ ඇස් පැහැදිලිව දෝෂ රහිතව පෙනෙන අතර මාගේ කන් ඇසීම ඉතා තියුණු ලෙස ක්‍රියා කරයි අලුත උපන් බිලින්දකු හා දෙවියන් වහන්සේගේ සුන්දරත්වය මෙන් මගේ සම මෘදුය නිරෝගීය මාගේ හිසකෙස් තදින් හිසට යාවී ඇත මම මාගේ හිසකෙස් හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් පොසීලිනට අණ කරමි මාගේ දත් විදුරු මස් හකු අස්ථි හා ස්නායු හා රුධිර සැපියුම නිරෝගීව ශක්තිමත් වානි වැඩිව ක්‍රියා කරයි මාගේ සියලුම හෝමෝන හා ස්නායු රසායන හුවමාරුව එකිනෙකා සමග එකගතාවයකින් යුක්තව ක්‍රියා කරන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායි කාර්යය නිතු කරයි මාගේ ආහාරන ජීර්ණ පද්ධතියට ජීර්ණය උරා ගැනීම හැකියාව ඇති අතර
සියලුම ආහාර ශරීරගත වූ පසු අපද්‍රව්‍ය නිතිපතා පිට කිරීම ක්‍රමානුකූලව සිදු වේ. මම සියලු වර්ගවල ඇබ්බැහිවීම, මත්පැන් නිකටින් මත්ද්‍රව්‍ය, අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර පාන ගැනීම, තාක්ෂණීය මාධ්‍ය කල් දැමීම, ඕපාදූප කම්මැලිකම ආදී කලස නිදා ගැනීම, උදාසීන කමශනික ආසාව නිසා මිලදී ගැනීම යන ආදී සෑම වර්ගයකම වහල් භාවයන් තුළ වින්දනය ලැබීම ඒ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට යොමු කරමි. යේසුස් වහන්සේ කෙසේද මම දෙසේ වෙමි. දෙවියන් වහන්සේ මෙව සෑම දෙයක්ම මට සුවය හා ජීවය හා සුවය වේ. එබැවින් ආහාර දූවිලි සතුන් වැනි දේවල් වලින් එන ශරීරයට හානි කරන සෑම දෙයකම මා කෙරෙහි බලයක් නැත. දෙවියන් වහන්සේ ලෝක පද්ධතිය පාලනය මාගේ අතරපත් කර ඇත. මාගේ ප්‍රජනක පද්ධතිය උපරිම ප්‍රමාණිකින් ශුක්‍රසෛල නිපදවයි. පහසුවෙන් ගමන් කර ඒ නිවැරදිව තැන්පත් කරයි. මාගේ ප්‍රජනක පද්ධතිය නියමිත වේලාවට ඩිම්බසෛල නිපදවයි. උපත දක්වා කලල රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දෙවියන් වහන්සේ මෙව වරින්ම මාගේ ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම සෑම පටකයක්ම නිසලස ක්‍රියා කරන අතර යේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ශරීරයේ කිසිදු අසාමාන්‍ය ක්‍රියා කිරීමක් ඇති නොවීමට මම ආන කරමි. ආමෙන්. මාගේ ශරීරයේ සෑම සෛලකම ඇතිලි ඇති විදුලි තරංග හා රසායනික අනුපාත සමගියෙන් හා සමබරව පවතින ලෙස නරක සෛල ජීර්ණ කිරීමටත් මම ආන කරමි. මාගේ සම්පූර්ණ ශරීර රාමුව රසායනික ක්‍රියාවලින් හා මානසිකත්වයේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල පරිපූර්ණ වේ. මහිමේ වේවා. හාලෙලූයා. ආමෙන්. පියාණන් වන දෙවියන් වහන්සේ මට ආදරේ. මම මේ හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මට ආදරේ. මම මේ හොඳින් දනිමි. දෙවියන් වහන්සේගේ ආත්මයන් වන ශුද්ධ ආත්මයන් වහන්සේ මට ආදරේ. මම මේ හොඳින් දනිමි. සාමයේ වේවා.